ඇමරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් රටට හම්බ වෙනවා. ඒක නරකද හොඳද? ඒකට සන්තෝෂ වෙන්න බැරි නම් ඒකේ පොඩි කුහකකමක් තියෙනවා. රුපියල යනවයි කියලා කිව්වා ඩොලරයකට සාපේක්ෂව, ඩොලර එක යනවයි කියලා රුපියලට සාපේක්ෂව රුපියල් සමහර කිව්වා 600කට යනවයි කියලා. සමහර කිව්වා 700කට යනවයි කියලා. සමහර කිව්වා 1000කට යනවයි කියලා. පාර්ලිමේන්තුවේ හැන්සාට් එක අරන් බැලුවම ඕක බලා ගන්නට පුළුවන්. එහෙම කියලා අපිට ඒ වෙලාවේදී අවශ්‍යතාවයක් තිබුණා ඒක පාලනය කරගෙන උද්දමනය පාලනය කරගන්නට. උද්දමනය තිබුණ 70%කට 74 වෙනකම් ගියා. පොලි අනුපාතිකය අඩු වෙලා මිනිස්සු ඔහේ ණය ගන්න බැලුවා. ඩොලරයකට සාපේක්ෂව අපිට සීමාවකින් නැතුව උද්දමනය වැඩි වුණා. ඒක අපිට මුලින්ම උද්දමනය පාලනය කිරීම සඳහා පොලි අනුපාතය වැඩි කරලා ස්ටැබිලයිස් කරන්න, ස්ථාවරණීකරණය කරන්නට අපිට සිද්ධ වුණා. අපි සාර්ථක වේක කරා. අද වෙනකොට ඔබ දන්නවා මේ මාසේ 1.5 වෙනකම් අඩු වෙලා තියෙනවා උද්දමනය. අපිට එක කාලයකට සිද්ධ වුණා පොලිය අනුපාතය වැඩි කරන්න 30% වගේ ගියා. නමුත් දැන් නැවත බැහැලා තියෙනවා 11%. රෙමිටන්ස් ලැබෙනවා, ටූරිස්ට්ලා එනවා. ඒ අනුව අපිට හැකියාව ලැබිලා තියෙනවා අද වෙනකොට කවුරු හරි කුහක නොවන්නේ නම් හොඳ දේ පේන්නේ නැත්තම් ඒගොල්ලන්ට සාපේක්ෂව 2022 මාර්තු අප්‍රේල් වැඩ හිටපුට සාපේක්ෂව ඉතාමත්ම හොඳ තැනක අපි ඉන්නවා. ඒ නම් අපි ඇයි ණය ප්‍රතිවිරෝධගත කිරීම සඳහා කටයුතු කරේ? සාමාන්‍ය ව්‍යාපාරයක් වගේම අපිට ණය ගෙවා ගන්න බැරි වුණාම බැංකුවට කතා කරලා තමන්ගේ ප්‍රතිවිරෝධගත කරනව කරන වගේ අපි අපේ ණය හිමියොත් එක්ක කාකච්ඡා කරලා මේ ප්‍රතිවිරෝධගත කරන්නට උත්සාහ කරනවා. ඒක සාමාන්‍ය ක්‍රියාවලියක්. රටවල් කීපයක්ම විශාල ප්‍රමාණයක් කරලා තියෙනවා. පෞගිය අවුරුදු 75 ගත්තම විශාල රටවල් ප්‍රමාණයක් නව වරින් වර ප්‍රතිවගත කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි IMF එකත් එක්ක සාකච්ඡාවට එළඹුණාම 2022 අප්‍රේල් මාසෙදී ඔවුන් අපිට කිව්වා ණය ප්‍රතිවගත කිරීම සඳහා කටයුතු කරන්න කියලා. අපි ඒ සඳහා ලෝක පූජිත මූල්‍ය සමාගමක් වන ලසාඩ්ස් සමාගම අපේ නියෝජිතය හැටියට පත් කරා. නීති උපදේශක හැටියට ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම අපොයින්ට් කරා. ඔවුන්ගේ සාකච්ඡාවල ප්‍රතිපත්තියක් වශයෙන් අපිට තියෙනවා විශාල වශයෙන් විදේශ ණයවල තුන් ගොල්ලක්. එකක් තමයි මම මුලින් කියපු ආකාරයට මල්ටිලැටරල් ඒජන්සිස්, IMF එක, වර්ල්ඩ් බැංක් එක, ADB එක, AIIB එක. අපි දිගින් දිගටම එක ගෙවාගෙන ගියා. දෙවැන්න රටවල් එක්ක ඔවුන් එක්ක සාකච්ඡා කරන්න අපි වෙනම ක්‍රමවේදයක් සකස් කරගත්තා. තුන්වැන්න ස්වෛරී බැඳුම්කරුවන් එක්ක. ඒ අරුණාම ණය ප්‍රතිවිකර කරන්න අවශ්‍ය වුණා අපිට දේශීය ණය හිමියන්ගෙන්. එතකොට ගිය අවුරුද්දේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපි දේශීය ණය ප්‍රතිවිකර කරගත්තා. පළවෙනි ඉලක්කය ජයග්‍රහණය කරා. දෙවැනි ඉලක්කය තමයි අපි ද්විපාර්ෂික රටවල් එක්ක මේ ණය ප්‍රතිවිකර කිරීම. එය තමයි අපි දැන් සාර්ථකව අත්පත් කරගත්තේ. ඒකට මං එන්නම්. තුන්වෙන්න අපිට තවම තියෙනවා ස්වෛරී බැඳුම් කර. එහි සාකච්ඡා පවත්වගෙන යනවා. මේ අපි කරන්නේ අපිට ඕන ඕන දේවල්ද? කවුරු හරි සාකච්ඡාවට යන මිනිස්සු හිතලා කියනවද මේ විදිහට තමයි කරන්න කියලා? නෑ, එතන තමයි මේගොල්ලෝ පටලවාගෙන තියෙන්නේ. එතන තමයි විපක්ෂයේ සමහර අය ඕනකමින් ඔයගොල්ලෝ නොදන්නව නෙවෙයි සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු ජනතාවට දෙන්නේ. මේ සම්පූර්ණ ණය ප්‍රතිවිරගත කිරීම සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස්. ඒ කියන්නේ ණය ප්‍රතිවිරගත කිරීම සඳහා ඔවුන් සපයල දීලා තියෙන යම් පරාසයක් තුල ඔවුන් කියනවා මේ ප්‍රමාණය තුල ණය ප්‍රතිවිරගත කරගත්තොත් විතරයි ඔබට නැවත ණය ගෙවීමේ හැකියාව ලැබෙන්නේ. ඒකෙන් ඔවුන් අදහස් කරන්නේ ඔබගේ සම්පූර්ණ ණය ප්‍රමාණය අහවල් වසර වන විට සමස්ත ජලජාතික නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ඇටියට 115ට තිබුණ එක 95ට අඩු කරගන්නට සම්පූර්ණයෙන්ම ගෙවන එක. දැනට අපි විදේශ ණය සඳහා ගෙවන පොලිය අපේ ජලජාතික නිෂ්පාදනයේ 9.2කට ගෙවනවා. ඒක 4.5කට අඩු කරගන්නට. එතකොට මේ සියලු දේවල් අපි කරන්නේ එතනට ගැළපෙන විදියට. ඒ හින්දා තමයි IMF එක තමන්ගේ වාර්තාවෙන් පෙරේද කියන්නේ උරි ඉතාමත්ම සන්තෝෂයට පත් වෙනවයි කියලා මේ ඇති කරගත්ත
එකඟතාවය පිළිබඳව. එතකොට දේශීය ණය ප්‍රතිවහ කර කරන තියෙනවා. දෙවැනි අධ්‍යයන හැටියට විදේශීය රටවල් එක්ක ඇති කරගත්තු ණය ප්‍රතිවහගත කරගෙන තිබෙනවා. තුන්වෙන් අපි සාකච්ඡා කරගෙන යනවා අර IMF පැරාමීටර්ස් තුලම ඉඳගෙන ස්වෛරී බැඳුම්කරුවන්ගේ ණය ප්‍රතිවහගත කර ගැනීම සඳහා. දේශීය ණය කළමනාකරණය කර ගැනීම, ද්විපාක්ෂික ණයවල රටවල් එක්ක ණය කළමනාකරණය කර ගැනීම සහ ස්වෛරී බැඳුම් කර හිමියන් එක්ක ණය කළමනාකරණය කර ගැනීම යන සියලු ක්‍රියාවලියවල අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් රටට හම්බ වෙනවා. ඒක නරකද හොඳද? ඒකට සන්තෝෂ වෙන්න බැරි නම් ඒකේ පොඩි කුහකකමක් තියෙනවා. ඉතින් එතන ඒකට ඒක සිද්ධ වෙච්ච දවසට ලංකාවට නැවත වතාවක් ණය ගෙවීමේ තිරසාරභාවය ඉහළට ගිහිල්ලා අපේ රෑන්ක්ස් ඉහළට යනවා. දැන් එක එක වෙලාවට විපක්ෂයේ එක එක කතා කියනවා. ඒගොල්ල කියනවා මේ රේටින් ඒජන්සිස්ලා තමයිලු අනවුන්ස් කරන්න ඕනේ. එතකොට 2012 අප්‍රේල් මාසේ 12 වෙනිදා රේටින් ඒජන්සිස් ද අනවුන්ස් කරේ අපි පිටරට ණය ගෙවන්නේ නැවතුනොයි කියලා. එතකොට ඒක අල්ලගෙනනේ අපි කියන්නේ ලංකාව බංකොලොත් වුණා කිය කියලා අපි කිව්වයි කියලා. දෙකෙන් එකක් තෝරගන්න එපා. අපි තමයි තීරණය කරේ මේ දවස්වල විදේශීය ණය ගෙවන්නේ නැහැ කියන එක. රේටින් ඒජන්සිස් නෙවෙයි. ඉදිරියට යනකොට රේටින් ඒජන්සිස්ලා කියයි අපේ ණය නැවත ගෙවීමේ හැකියාව ශක්්‍යතාවය වැඩි දියුණු වෙලා තියෙනවද නැද්ද කියන එක. ඒක හරි. හැබැයි තිබුණු තත්ත්වයත් එක්ක අපි තාමත්ම ශාල වර්ධනයක් අත්කරගෙන තියෙනවයි කියන එක හැමෝටම පේනවා. ඔබ දකින්නට ඇති ඉන්දියාව, ඇමරිකාව, ජපානය, සෞදි අරාබියාව වැනි විවිධ රටවල් පැරිස් ක්ලබ් එක ඉතාමත්ම ඉහළින් අපේ ණය ප්‍රතිවාදකත කිරීමේ ඒ ජයග්‍රහණය ඇගෙයිමට ලක් කරලා තිබුණා. නැවත වතාවක් මේ රට ණය තිරසරභාවයට පත් කරගෙන ණය ගෙවීමේ හැකියාවේ තිරසරභාවයට ණය ගෙවීමේ ශක්්‍යතාවය නැවත ලබා ගැනීම සඳහා කරන ඒ ගමනේ ශාල මන් සන්ධියකට පැමිණ ජයග්‍රහණයක් අත්කරගෙනමයි තියෙනයි කියන එක ප්‍රකාශ කරලා තිබුණා. දැන් ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ අතිවිශාලයි. ඔබ සියලු දෙනාම දන්නවා රටක් බංකොලොත් හෝ විදේශ ණය නොගවා ඉන්නකොට හෝ ආයෝජකයන එක පමාද කරනවා, අය කරන පොලිය වැඩියෙන් අය කරනවා. මේ සියල්ල අපි බිඳීගෙන යනවා දැන්. ඔබට දන්නවා අද වෙනකොට රිනියබල් එනර්ජි, ඒ කියන්නේ පුනර්ජනනීය විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා තරංගයේ හැටියට, තරංගයේ ප්‍රතිඵලයේ හැටියට මාස 3කට ඉස්සෙල්ලා සියඹලා ආණ්ඩුවට ඇමරිකානු ඩොලර් 108ක් යෝජනා කරපු ඒ සමාගමම අද වෙනකොට 4.8කට යෝජනා ඉදිරිපත් කරනවා. ඒක තමයි තරඟකාරීත්වයේ වටිනාකම. ඒක තමයි තරඟකාරීත්වයෙන් තියෙන ජයග්‍රහණය. ඒ අවසාන ජයග්‍රහණයකින් ලැබෙන්නේ මේ රටේ ජනතාවට. ඒ හින්දා තමයි අපි උත්සාහ කරන්නේ මේ තිරසාර ණය ගැවීමේ පසුබිමට පැමිණෙන්නට.